අදවසේදී දිවයිනේ බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල තවදුරටත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාවක් පවතින. ඒ වගේම මේ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසි අද දවසේදී ඇති විය හැකි. ඒ වගේම වයඹ පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වර කිහිපයක් අද දවසේදී ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල, ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පමණක් අවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු මැද සහ වයඹ පළාත්වල, ඒ වගේම ත්‍රිකුණාමලය, මොන්රාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හමන 60 කිලෝමීටර 40ක 45ක පමණ වන තද සුළං තවදුරටත් අද දවසේදී පැවතිය හැකි. දිව නටාන මුහුදේ කාලගුණය පිළිබඳව අවධානය යොමු කරද්දී විශේෂම හලාවත සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන වෙන මුහුදු ප්‍රදේශවල තනින් තැන වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දිවනටාන මුහුදු ප්‍රදේශවල සුළං ප්‍රධාන වශයෙන් බස්නාහිර හෝ නිරිත දෙසින් හමා එවි. සුළඟේ වේගය සාමාන්‍යයෙන් 60 කිලෝමීටර 30-40 අගයන් ගන්න පුළුවන්. කෙසේ වෙතත් කංකසන්තූරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන වෙන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට 60 කිලෝමීටර 60 පමණ දක්වා වැඩි විය හැකි බැවින් මේ මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්න පුළුවන්. ඒ පිළිබඳව දිවර සහ නාවක ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන්න කියලා මතක් කර සිටිනවා. ඊට අමතරව ත්‍රිකුණාමලයේ සිට මුළුතිව් හරහා කංකසන්තුරේ දක්වා සහ පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන වෙන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට 60 කිලෝමීටර 50 පමණ වගේ අගයන් වලට වැඩි වෙන්න පුළුවන්. එවිට මුහුදු ප්‍රදේශ තාවකාලික රළු තර්මක රළු ස්වභාවයක් ගනීවි. පුනරුද යුගයකට රට අනුරට ජාතික ජන බලවේගය